never stop moving. Never stop, never stop moving when life's calling you. ලංකාවේ ප්‍රධානතම අර්බුදයේ බවට පත් වෙලා තියෙන්නේ විදුලිය කැපීම. මෙය දැනටම මේ රටේ කුටුම්භ පවුල් ජීවිතයේ හැම පවුලක්ම අවුලක් ඇති වෙලා තියෙනවා. සෑම පවුලක් තුළම සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සමස්ත කර්මාන්ත පද්ධතියම නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. වැවිලි කුරුච කාර්මික ක්ෂේත්‍රයේ තේ රබර් පොල් වගා ක්ෂේත්‍රවල අර්බුදය ඇති වෙලා තියෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඉතාම අඩු ආර්ථික වර්ධන වේගයක් ගිය වර්ෂයේ පැවතුනේ 3%. මේ අවුරුද්දේ 3% වර්ධන වේගෙත් විදුලිය කැපීම පදනම් කරගෙනම නැති වෙලා යනවා. ඒක නිසා මේක ජාතික අර්බුදයක්. ඒ ජාතික අර්බුදයේ විසඳ ගැනීම සඳහා පහසු යෝජනා රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා රජයේ වෙතට. එකක් තමයි මේ ඉන්ධන හා තාප විදුලි බලයෙන් තොර පුනර්ජනනීය බල ශක්තිය සඳහා වෙන යෝජනා රාශිය දේශීය ව්‍යවසායකයන් විසින් රජයට ඉදිරිපත් කරලා තිබෙනවා. එහිදී ඔවුන් ඊයේ කැබිනට් තීරණයක් ගෙන තියෙනවා සුළං වලින් විදුලි බලය සඳහා ගෙවන ගාස්තුව වැඩි කරලා. නමුත් සූර්ය බලයෙන් ගෙවන ගාස්තුවේ කිසිම වැඩි කිරීමක් කරලා නැහැ. ඉතාම කෙටි කාලයක් තුලදී මෙගාවොට් 1500ක් පමණ සූර්ය විදුලි බලයෙන් ලබා දීමේ හැකියාව තිබෙන බව දේශීය ව්‍යවසායකයන් විසින් බොහොම පැහැදිලිව අපිට කරුණු ඇතුව ඔප්පු කළා කියලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වෙන්නේ දැන් සුළං විදුලි බලයේ මිලදී ගැනීමේ මිල වැඩි කළාට සූර්ය විදුලි බලයට ගෙවන්නේ රුපියල් 16ක් වගේ අඩු මුදලක්. අපි කියන්නේ විපක්ෂයේ වශයෙන් ඊටම පැහැදිලිව සූර්ය විදුලි බල නිෂ්පාදනයට ජනතාව විශාල ලෙස පොළඹවා ගන්න පුළුවන් එක රුපියල් 20ක් හෝ 22ක් වැනි සාධාරණ මිලක් සූර්ය විදුලි බල ජනනය සඳහා ලබා දීම. මිලදී ගැනීමේ මිල රුපියල් 20ක් හෝ 22ක් ලබා දීම. දෙක, ඒ සඳහා සූර්ය විදුලි බල පැනල සඳහා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තනි ඉලක්කමේ පොලියට ණය පහසුකමක් ලබා දීම. තුන, ගෘහයකක විසින් ඒ විදුලි බලය සූර්ය විදුලි බලය ලබා ගන්නවා නම් ඒ දරණ මුළු වියදමම ආදායම් බද්දේ ඒ වර්ෂයේදී වියදමක් ලෙස අඩු කර ගැනීමට ඉඩ දීම. දැන් මේ ටික කළොත් මේ තියෙන මේ ගෙවල් වල වහල ටික ඔක්කොම 100% තනි ඉලක්කමේ පොලියට ණයකුත් දෙනවා නම් යන වියදම බද්දෙනු සම්පූර්ණයෙන් අඩු කරන්ට ඉඩ දෙනවා නම් මිලදී ගන්න විදුලිය සඳහා රුපියල් 20ක් හෝ 22ක් ගෙවනවා නම් මේ ඊටාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ කැබිනට් තීරණයක් විතරයි.